කලා පවුල් තුලින් රංගනයට එකතු වෙන අය ඕනි තරම් ඉන්නවා. කලා ශේෂ්ත්‍රයෙන් රංගනයට පය තිබ්බා කියලා නම රැකගන්න වගේම ශේෂ්ත්‍රය රැකෙන්න හැකියාවක් තියෙන්න ඕනේ. පටන් ගැනීමට කලා පවුලක ආභාෂය වැදගත් වුණත් ඔවුන්ට කලා ශේෂ්ත්‍රය තුල රැඳෙන්න වෙන්නේ තමන්ගේ හැකියාවෙන්ම විතරයි. යශ් වීරසිංහ කියලා කියන්නේ කලා පවුලක ආභාෂය රැගෙන කලා ශේෂ්ත්‍රයට පය තියපු මේ වන විට රංගන ශේෂ්ත්‍රයේ සුශේෂී නමක් දිනාගෙන ඉන්න ආදරණීය කඩවසම් රංගන ශිල්පියෙක් කිව්වොත් හරි. ඉතින් ඔහු කාලයකට පස්සේ හාහා පුරා කියලා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ වගේ රසබර කතාවක් තමයි කියලා තිබුණේ. ගීතාකාන්ත ජයකොඩි කියන්නේ මගේ ලොකු අම්මා. මගේ අම්මා මුදිතා ජයකොඩි. මගේ මව්පාර්ශවයෙන් තමයි මං කලා ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්නේ. පවුල තුන තිබ්බ කලා ආභාෂයත් එක්ක මමත් කලාවට බොහෝ සෙයින් ආදරය කළා. මටත් පොඩි කාලේ ඉඳන්ම නළුවෙක් වෙන්න ඕනෙකම තිබ්බා. මං ඉගෙන ගත්තේ මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙන් සහ බෝමරිය ජාතික පාසලෙන්. පාසල් වේදිකාවේදී තමයි මම මුලින්ම මගේ හැකියාව පෙන්නුවේ. මුලින්ම කලා ශේෂ්ත්‍රයට එකතු වෙන්නේ හඬ කැවීම ශිල්පියෙක් විදිහට. ලොකු අම්මා තමයි මාව ජාතික රූපවාහිනියේ වජිරා කුමාරියකට හඳුන්වලා දෙන්නේ. ලොකු අම්මා තමයි මාව ජාතික රූපවාහිනියේ වජිරා කුමාරියකට හඳුන්වලා දුන්නේ කියලායි ඔහු තමන්ගේ ආදරණීය ලොකු අම්මා ගැන ඒ විදිහට කියලා තිබුණේ. යෂ් කියන මේ කඩවසම් රංගන ශිල්පියා අද වන විට ටෙලි නිර්මාණ තුළ ප්‍රධාන භූමිකාවට පණ පොවන රංගන ශිල්පියෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. නමුත් ඔහුගේ පටන් ගැන්ම හිතන තරම් සුන්දර එකක් නම් නෙමෙයි. නළුවන හැබෑ කරගන්න කට කාපු අතීතයකුත් යෂ්ට තිබුණා. ඉතින් ඒ ගැනත් ඔහු මෙන්න මේ විදිහට තමයි ඔහුගේ හඬ අවදි කරලා තිබුණේ. මම කලාපෞලක කෙනෙක් නිසාම රංගනට එන්න පාසු වෙන්නේ නැති කියලා තමයි හැමෝම හිතන්නේ. නමුත් මං ආවේ පාසු ගමනක් නෙමෙයි. ලොකු අම්මා වගේම මගේ පවුලේ අය කලාවට සම්බන්ධ හැමෝම කට්ටක් කාලා මේ ශේෂ්ත්‍රයේ රැඳුණ අය. අපි උඩින් පාත් වෙලා වගේ කලාවට එනවට ලොකු අම්මා කැමති වුණේ නැහැ. ලොකු අම්මා කලා ශේෂ්ත්‍රයේ අමාරුවෙන් තමන්ගේ තැන හදාගත්ත කෙනෙක්. මගේ පවුලේ කෙනෙක් වැඩවලට ගන්න කියලා ලොකු අම්මා කාටවත් කිව්වේ නැහැ. ලොකු අම්මා මාවයි අයියවයි ධනුෂ්කෙන් පෙරේරා අයියට හඳුන්වලා දුන්නේ මේ අපේ ළමයි දෙන්නේ හොඳද කියලා බලන්න කියලා විතරයි. බොහෝ දෙනා තමන්ගේ ගමන පහසු කරගන්න උත්සාහ කරද්දී යෂ් අපහසු ගමනක් පසු කරමින් තමන්ගේ හීනියට ගමන් කරන්න උත්සාහ දරනවා. ඔහු අද ගොඩනගාගෙන තිබෙන පසුබිම ඔහුගේම මහන්සියෙන් කැපවීමෙන් ප්‍රතිඵලයක් විදියට තමයි ඔහු නම් දකින්නේ. ඒ ගැනත් ඔහු මෙන්න මේ වගේ කතාවක් තමයි පුවත්පතත් එක්ක කියලා තිබුණේ. මගේ ගමන පහසුනේ නැහැ කියලා හෝ මට නමක්වත් නැති චරිත කරන්න ලැබුණා කියලා මගේ ගමන් මග නතර වුණේ නැහැ. අපහසු තැන්වල මම අල්ලගෙන හිටියා. ශේෂ්ත්‍රය තුළ මේ වෙනකොට ලොකු තරඟකාරීත්වයක් තියෙනවා. තමන්ගේ ස්ථාවරය ආරක්ෂා කරගන්නවා කියන එක පහසු නැහැ. කට්ටක් කාලා තමන්ගේ හැකියාව පෙන්වලා තැන රැක ගන්න සිද්ධ වෙනවා. හැමෝම දකින්නේ රංගනයේ සුන්දර පැත්ත විතරයි. අපි වැඩක් කරන්නේ නම් ලොකු කැපවීමක් කරන්න ඕනේ. ගීතා කාන්ති පබෝදා සංදීපනී බිමල් වගේ තමන්ගේ පවුලෙන් කලා ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙලා සාර්ථක ගමනක් යන පිරිසක් ඉද්දී යෂ්ට තමන්ගේ ගමන් මඟ අසාර්ථක කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ තැන වගේම පවුලේ තරු අඩිනාකමත් යෂ්ට රකින්න සිද්ධ වෙනවා. ඒ ගැන ඔහුගේ අදහස මෙන්න මේ විදිහයි. මට රංගනයේ හොඳ ගමනක් යන සිද්ධ වෙනවා. මම මගේ පැවැත්ම හරියට හදාගත්තේ නැත්නම් ඒක මගේ ඉහළ පුරුක් වලට කරන අසාධාරණයක් කියලායි මන් දකින්නේ. ඔවුන් මේ ශේෂ්ත්‍රය තුළ හොඳ ස්ථාවරයක ඉන්නවා. මටත් ඔවුන්ට වගේ හොඳ ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. මම රංගනයට තියෙන ආදරයත් එක්ක තමයි මේ ගමන ආවේ. ඉදිරියටත් රංගනයට තියෙන ආදරයත් එක්ක මෙහෙමින් ගමනක් යනවා. මම හදිසියකින් මේ ගමන යන කෙනෙක් නෙමෙයි. හෙමින් යන ගමන සාර්ථකයි කියලා මං හිතනවා. තමන්ගේ ස්ථාවරය හදාගන්න කැප වෙන යෂ් මේ දවස්වල බ්‍රෝ ටෙලිනාටියෙන් මුණ ගැහෙන්නේ නාහෙට නාහන චරිතයකින්. යෂ් පුංචි තිරයේ ජීවත් වෙන කේසරගේ රංග හැඩතලයටත් අපූර්වට මුහු වෙලා ඉන්නේ. ඉතින් මේ අලුත්ම ටෙලිනාටියේ බ්‍රෝ ගැනත් ඔහු මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුණේ. ඩිලන් වික්‍රමතිලක අධ්‍යක්ෂණය කරන බ්‍රෝ කියන මේ ටෙලි නිර්මාණයේ කේසරගේ චරිතයෙන් තමයි මේ දවස්වල මං ප්‍රේක්ෂකයන් අතරට ඉන්නේ. ඩිලන් එක මං ඊට කලින් වැඩ කරලා තියෙනවා. මම සම්බන්ධ වන නිර්මාණ කිහිපයකම සංස්කාරවරයා වුණේ ඩිලන්. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වුණ මේ නිර්මාණයත් වෙනස්ම විදිහේ වැඩක්. ඔහු ගැන හොඳ විශ්වාසයක් තියෙන නිසාම ඒ ආරාධනාව කැමැත්තෙන් බාරගත්තා. ඉතින් මගේ වාසනාවට මට එකකට එකක් වෙනස් චරිත කරන්න ලැබුණා. කේසරගේ චරිතයත් මාව වෙනස් කරපු චරිතයක් කිව්වොත් හරි. කේසර කියලා කියන්නේ වැරද්ද අසාධාරණයට විරුද්ධව යන චරිතයක්, දරුණු චරිතයක්. පිටතින් ඔහු අනෙක් අයට පේන්නේ දරුණු මිනිසෙක් විදිහට වුණත් ඔහු ඇත්තටම ජීවිතේ තනි වුණ කෙනෙක්. එකකට එකක් වෙනස් චරිත තුළ ජීවත් වෙන යෂ් පෞද්ගලික ජීවිතේ කොහොම කෙනෙක් වෙන්නේ නැතිද? ඒ ගැනත් ඔහු මෙන්න මෙහෙමයි කියලා තිබුණේ. අපි රඟපාපු චරිතවල යම් යම් කොටස් අපේ ඇත්ත ජීවිතේ තියෙන්න පුළුවන්. මම මගේ ජීවිතේ සතුටින් ජොලියේ ඉන්න උත්සාහ කරන කෙනෙක්. මගේ ජීවිතේ සීරියස් ලක්ෂණ තියෙනවා. මම කේසර තරම් දරුණු නැහැ. හැබැයි අවස්ථානුකූලව ඒක වෙනස් කරගන්න පුළුවන්. කොහොම වුණත් කාට හරි උදව්වක් කරන්න තියෙනවා නම් ඒකත් කරගෙන පාඩුවේ ජීවත් වෙන කෙනෙක් තමයි මම. යෂ් පුංචි තිරයට සේම සිනමාවටත් ඇලුම් කරන රංගන ශිල්පියෙක්.
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරන විජයබා කොළේ චිත්‍රපටයේ අපිට හොකි රංගනයන් දැක ගන්න ලැබෙනවා. ලබන වසරේදී තිරගත වෙන නියමිත සරත් වීරසේකරණ අධ්‍යක්ෂණය කරන ශ්‍රී සිද්ධාකින චිත්‍රපටයේ යෂ්ගේ රංගනය අපිට දකින්න ලැබෙනවා කියලා තමයි ඔහුනම් පුවත්පතට කියලා තිබුණේ. මේ වන විට තරුණියන්ගේ ආකර්ෂණය දිනාගෙන ඉන්න ඔහු සැබෑ ජීවිතයේ පෙම්වතෙක්ද කියලා හංගන්නේ නැතිව ඔහු මෙන්න මේ විදිහට තමයි අවසාන වශයෙන් කියලා තිබුණේ. ඇත්තම කිව්වොත් මම පෙම්වතෙක් නෙමෙයි, බොරුවක් නෙමෙයි ඒක. බරුවා කිව්වොත් මාට වෙනවා. දැනට මම නිදහසේ ඉන්නවා. මගේ වැඩ කටයුතු වලට අවධානය දෙන්න එක පහසුයි. ඉතින් තමන්ගේ ගමනේ පහසු වෙනුවෙන් යෂ් කියන මේ කඩවසම් රංගන ශිල්පියා තනිකඩව ඉන්නේගේ රහස ගැන කිව්වෙත් එන්නේ ඒ විදියට තමයි. සටහන තිරණි කෞශලයා විජේසිංහ මාධ්‍යවේදිනිය විසින්. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.